ගිරුවාපත්තු වෙන්න යුරෝපයට සදහම් ධර්මදූතය වැඩම කළ සුසිල්වත් සුපේශල ශික්ෂාකාමී ශාසන සෝභන ගුණ සපිරි අතියුතුම් යතිවරයානු සියම් මහානිකායි මල්ලුතු විහාර පාර්ශවයේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රංශයේ ජේතවන විහාරාධීපති ප්‍රවචන කීර්ති ශ්‍රී අගාරාමාභිධාන ත්‍රිපිටක ධර්ම විශාරද රෝහණ කීර්ති ආචාර්ය අතිපූජ්‍ය මුරුංගස්යායේ ඥානිසල් නාහිමිපාණන් වහන්සේගේ යතිවර දිවියේ පින්බර මතකය කසාවත යතිවර දිවියක පින්බර මතකය මම උත්පත්ති ලැබුවේ ලංකාවේ දකුණු දිග හම්බන්තොට ගෙරුවාපත්තුවේ. හම්බන්තොට ගෙරුවාපත්තුව කියන මේ ග්‍රාමවරයෙහි මුරුංගස්යාය කියන ග්‍රාමවරයෙහි මම උත්පත්තිය ලැබුවේ යුද්ධය පවත්නා කාල සීමාවක 1945 අගෝස්තු 10 වෙනි දින. අද වගේ ගමනාගමන පහසුකම් තිබුණේ නැහැ. ජල පහසුකම් තිබුණේ නැහැ, විදුලිය තිබුණේ නැහැ. මට මතකයි මගේ මෑණියන් ඔළුවේ වතුර පුරවපු කලයක් තබාගෙන හැතක්මක් ඇවිල්ලා තමයි වතුර ගෙනියන්නේ. මිද්දෙනිය බුබුල කියලා ඒ කාලේ තිබුණා. අපත් උදෑසන නාන්න එන්නේ 5ට අවදි වෙලා. ඊට පහවුණොත් වතුර නැහැ. එතකොට ඒ කාලේ මට මතකයි වතුර පීපේ කියලා කියන්නේ බැරල් එකක් ඒ 75කට ගෙනත් දෙනවා ගෙදරට. ඉතින් ඔය වගේ මහ දුෂ්කර ස්වරූපයක් තිබුණේ. ඒ වගේ ග්‍රාමරයක උත්පත්ති ලැබුවා. මේ මගේ පියාණන් එස්.ඒ. වීරක්කොඩි කියලා වීරක්කොඩි පරපුලේ. ඒ පියාණන් ආගම ධර්මයට බොහොම ලැදි කෙනෙක්. කොච්චර ලැදිද කියනවා නම් මට මතකයි අපේ නිවස අලුතෙන් ඉදිකල්ලා මාස 3ක් ආම්ද්‍රන් වහන්සේලා දෙනමක් වස්සසෝගෙන වර්ෂාවසානයෙහි කටන පින්කම් සිද්ධ කරපු ආකාරය. මගේ පවුලේ සහෝදරයන් 4 දෙනයි මාත් එක්ක සහෝදරයන් 4 දෙනයි 8 දෙනෙක්. එනට මට පුංචි කාලේ මතකයි අපේ මල්ලි කෙනෙක් නැති වුණා. ඒකම තවත් අක්ක කෙනෙක් නැති වුණා. ඊට පස්සේ අපි ඉතුරුනේ 6යි. ආගම ධර්මයට මගෙත් නැඹුරුවක් තිබුණා. මට මතකයි ඒ කාලේ අපි සෙල්ලම් කරන්නේ සිවුරු රෙදි වෙනුවට සුදු රෙදි පෙරවගෙන පිණ්ඩපාත යනවා. මේ මෙසෙල්ලම් පිණ්ඩපාත. ඒවගේ නැමුරුවක් පුංචි කාලෙඉඳල මගේ තිබුණා. පස්සෙ කාලෙ මං හිතුවම එක සංසාර්ගත පුරුද්දක් වෙන්නට ඇති කියලා. කොමාරි ඒ වස් කාලේ අවසන් වුනත් එක්කම අපේ තාත්තාගේ මෑණියන්ගේ මල්ලි කෙනෙක් තමයි අජ්ජාල් මුල්ලේ අස්වස්ථාරාම ඉපතිව වැඩවිසූ මුලනේ අග්ගාරාම ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ
ධර්ම දේශනාවකට වැඩම කළා අපේ නිවසේ වස් කාලය තුල. පින්කම අවසන් වුණාට පස්සේ මට පන්සලට ඒමට අවස්ථාව ලැබුණා. එතකොට 1945 මම උත්පත්තිය ලැබුවේ. පන්සලට ආවේ 1955 වර්ෂ කීපයක් ඒ ඇබ්ජාල් මුල්ලේ ලොකු හාමුදුරුව යටතේ අධ්‍යාපනය ලැබුවා. ඒ කාලේ කෙනෙක් මහණුණු හැටියේ පිරිවෙන් යවන්නේ නැහැ. තොට මට මතකයි අපේ ලොකු හාමුදුරුවෝ සකස් කඩ ආදී ඒ සියලුම පොත්පත් කියෝලා ඒ අවස්ථාව වෙනකොට ඔය පාලි භාෂාව හදාරණයට තියෙනවා නිගණ්ඩුව කියලා ග්‍රන්ථයක්. ඒකේ ගාථා 500 ගාණක් මම පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කරන විට පන්සලේදී පාඩම් කළ අවසානයි. නමස්සමන්ත්‍ර භද්‍රාය සර්වගෝචර චක්ෂුෂේ කරුණාවෘත කල්ලල බින්දවේ සූර්ය බන්දවේ ජය ජය ධර්මරාජ ජනකෘත ශර්ම පූජ අජදුෂ බුද්ධ ලීල අති පරිශුද්ධ සීල. බොහොම හොඳයි, හොඳට උච්චාරණය කරන බුද්ධ ගතිය වගේම සකස් කඩ ඒ වගේම නිගණ්ඩුව නම් පොත ඔක්කොම පාඩම් කරගන්න ඕන මහාන වෙන්න ඉස්සෙල්ලා. එහෙමයි නාඳුරනේ, වල නිගණ්ඩුව වඩා පාඩම්. එහෙමද? හරි හරි, බලමු අපි හැන්දෑවට ටිකක් පාඩම් කරමුකෝ. පාඩම් ගන්නම්කෝ හැන්දෑවට. හොඳයි, පාඩම් කරන්න දැන්. 1962 වර්ෂයේදී මාළිගා කන්දේ විද්‍යෝධ පිළිවෙලට උන්වහන්සේත් ඇතුළත් වුණා. වගේම මමත් අතුරත් වුණා. අපි එකම පන්තියේ අධ්‍යාපන ලැබුවේ. පළවෙනි වාරයේදී උන්වහන්සේ පන්තියේ ඥානිස්සරහාරු පන්තියේ පළවෙනි වුණා. මට ලකුණු 10ක් මැදුණා. මම දෙවෙනි ස්ථානයටපත් වුණා. දෙවෙනි වාරයේ වාගේත් එක ලකුණකින් පළවෙනි වුණා. උන්වහන්සේ දෙවෙනි වුණා. තුන්වෙනි වාරයේදී අවසාන පරීක්ෂණයේදී උන්වහන්සේ පළවෙනියට පත් වුණා. ඉතින් අපි දෙදෙනා අතර දිගින් දිගටම පළවෙනි ස්ථානයේ හා දෙවෙනි ස්ථානයේ සම්බන්ධ තරගයක් පැවතුණා. අපි දෙනවම බොහොම විශ්වමාන්සියලා ඉගෙන ගත්තා. ඒ කාලේ අපට පාලි, සංස්කෘත, සිංහල භාෂා තුනත් ඉංග්‍රීසි, ගණිතය ආදී අතිරේක විෂයනුත් හදාරණ තිබුණා. කටපාඩම් කිරීම, අර්ථ පාඩම් දීම, ඒ පාඩම් වලට අදාළ ප්‍රශ්නෝත්තර සැපීම වගේ හැම එකක්ම අපි සිදු කළා. තරඟකාරී සිදු කළා. ඥානිසාරත් මහත් අපි දෙදෙනා තරඟයක යෙදුණත් පුද්ගලික වශයෙන් අපි අතර තිබුණු අන්‍යෝන්‍ය බැඳීම හිතවත්කම නොවඩුව තිබුණා. අපි නිවාඩු කාලය එළඹ වෙනකොට උන්වහන්සේගේ ගම් පළාත තංගල්ල, ඒ තංගල්ලේ උන්වහන්සේගේ විහාරස්ථානයට අස්වත්ථාරාමයට අපි ගිහිල්ලා මාසයක් නැත්නම් කෙටි කාලයක් හෝ ගත කරනවා. හරි විනෝදයි. පොල් අතු මැද්දෙන් වගේම කඩුවලින් පැනලා නියරවෙන් ගිහිල්ලා ඉතින් බස් නැවතුම්පට ගිහිල්ලා බස් එකක් එනවා. ඉඳලා බස් එකේ බැහැලා ආපහු යනවා. ඉතින් ඔය විදිහට ඒ කාලවල අපි ගත කළා අපට මතකයි.
මෝඩකම් කරපු අවස්ථාවක් තියෙනවා අපි ජීවිතේ. ඒ ජීවිතයේ තිබිච්ච මෝඩකම් කරපු දෙයක් තමයි පාඩම් කරන්න එක දවසක් අර කකුල් දෙකේ බේසම වතුරේ කකුල් දෙකේ දාගෙන එළි වෙනකම් පාඩම් කළා. ශ්‍යාමරාජ ශිෂ්‍යත්වයේ අවසාන පත්‍රය ලියන දවසට උඩින් දවසේ එළි වෙනකන් නිදාගන්න නැතුව පාඩම් කළා. ඉතින් මේ පාඩම් කළා විභාගයට ලිව්වා, උදේ අන්තන් ලිව්වා. අවස වෙනකොට කොහොමවත්ම ලියන්න බෑ නිදිමත. ඉතින් කොහොම කොහොමාරි ලියලා ඒ ශ්‍යාමරාජ ශිෂ්‍යත්වයක් දිනාගත්තා. ඉතින් එදායින් පස්සේම වදත් ළමයින්ට අධ්‍යාපනය ලැබනට උපදෙස් දෙන්නේ විභාගයට කලින් ඒ වගේ තද ලෙස වෙහෙස වෙන්නට එපා. විභාගයට උඩින් දවසේ ටිකක් නිදාසෙ ඒ කල්තියා පාඩම් කළ උත්සාහ අරගෙන ඒ දවස්වල නිදාසෙ ඉන්නට පස්සේ මොනෝ උපාධි ඒ කිසි දෙයකට ඒ වගේ මෝඩ වැඩ කළේ නෑ මම. දසදම සූත්‍රයේදී අපිට පොඩි ආමඳුරනේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවනේ හැමදිස්සෙම ගිහියාට වඩා වෙනස් ස්වරූපයකින් යුතුව කටයුතු කරන්න කියලා. කොහොමද ඒක බුදුහාමුදුරු දේශනා කරේ පාළි? අඤ්ඤෝ මේ ආකම්පෝ හරණීයෝති පම්පජිතේන අබින්නම් වදේ විදා. විශ්වවිද්‍යාලයේ උන්වහන්සේ සමාජ සේවකෙක් හැටියට සමාජයේ යහපත වෙනුවෙන් සමාජයේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කළා අනන්තව. උන්වහන්සේ විශ්වවිද්‍යාල භූමිය තුලත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා ශිෂ්‍යයන් අතරේ. විශ්වවිද්‍යාලයෙන් පසුව උන්වහන්සේ මේ ලංකාවෙහි කීර්තිමත් භික්ෂු අධ්‍යාපන ආයතනය වන විද්‍යෝදය මහපිරිවෙනට ඇවිත් එහි ආචාර්යවරයෙක් හැටියට සේවය කළා. උන්වහන්සේ ප්‍රංශයේ ඉඳගෙන ප්‍රංශයට කරන සේවාව කාම්බෝජ, වියට්නාම, ලාඕස් ආදී සිංහල නොයෙක් ජාතික බෞද්ධයෝ එකතු කරගෙන බුදු දහම ප්‍රචාරය කරමින් කරන සේවාව අනුපමේයයි. එවැගේම අපේ ප්‍රංශයේ වැඩ ඉන්න මගේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් වන ශාස්ත්‍රපති කොංගස්දෙනිය ආනන්ද නායක හාමුදුරුවෝ, එවැගේම අපේ චන්දරතන නායක හාමුදුරුවෝ එක්ක සමීපව ඒ කරන සේවය අපරිමිතයි. උන්වහන්සේ ප්‍රංශයට විතරක් ඒ සේවය කරන්නේ නැහැ. උන්වහන්සේ උපන් මේ ජන්ම භූමියට පුදුම ආදරයක්, රටට පුදුම ආදරයක්, ජාතියට පුදුම ආදරයක්, දහමට පුදුම ලිංගතුකමක් තියෙන හාමුදුරන් වහන්සේ නමක්. මම තංගල්ල කදුරුපුකුණ විද්‍යාලයේත් ඊළඟට බොරැල්ලේ සීවලි මහාවිද්‍යාලයේත් ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන අවස්ථාව ලැබුණා. ඒ කොටම වැඩිය මට භාග්‍යයක් ලැබුණා. මං සියන්තයක් ගත්ත, ඉගෙන ගත්ත. මාළිගා කන්දේ ඒ උසස් විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්යවරයෙක් වශයෙන් කාලයක් වැඩ කරන්නට අවස්ථාව ලැබීම ගැන. ඒ අතරතුරම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේහි ධර්මාධ්‍යක්ෂක දුරය දරමින් ඒ විශ්වවිද්‍යාලයේ තරුණ භික්ෂුන් වහන්සේලා පුහුණු කරලා කටයුතු කිරීමේ අවස්ථාවක් මට ලැබුණා. ඉතින් ඔය කාරණා මම මතක් කළේ මගේ ජීවිතයේ සම්දිස්ථාන වශයෙන්. සාමනීර ජීවිතයේදීත් ඒ වගේම විශ්වවිද්‍යාල ජීවිතයේදීත් උන්වහන්සේගේ චරිතයේ දකින්ට පුළුවන් එක විශේෂ ලක්ෂණයක් තමයි අනුන්ගේ දුක පිළිබඳව හිත උණුවන ස්වභාවයකින් කටයුතු කිරීම.
ශිෂ්‍යවරයෙක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබන කාලේ 1960 අග දශකය 70 මුල ලංකාවේ තිබුණු පුංචි ආහාර හිඟයක්. ඒ කාලේ උන්වහන්සේ වැඩ සිටියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ. මේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ප්‍රධානිය හැටියට ශිෂ්‍යයන්ගේ කණ්ඩායමේ ප්‍රධානිය හැටියට උන්වහන්සේ නීතියක් දාලා තිබුණා කවුරුකුත්ම ආහාර විසිකරන්ට එපා කියලා. ආහාර විසිකරන්ට නැතුව ආහාර උන්වහන්සේලා ප්‍රමාණවත් විදියට අරගෙන වැඩිපුර තිබෙන දෙයක් තවත් කෙනෙකුගේ කුස නිවන්නට උන්වහන්සේ කටයුතු කළා. මේ ආකාරයට උන්වහන්සේ අනුන්ගේ දුක පිළිබඳව ශිෂ්‍ය අවදියේ සිට කටයුතු කළා. දැන් ඔය අධ්‍යාපනය දෙමින් විද්‍යෝදෙහි කටයුතු බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය කටයුතු කරන අතර ප්‍රංශයේ හිටපු පරවැර චන්දරතන ඉතිරිවන් වහන්සේට ධර්ම දේශනා කරන්නට ආගම වතතවට භික්‍ෂූන් වහන්සේ නමක් ප්‍රංශයට අවශ්‍ය වුණා. මම ප්‍රශ්නයට වැඩම කළා 1985. ඒ වැඩම කරන අවස්ථාවේ මට ඇත්වස්සයෙන්ම ආගමික වටතු කරන්නට අවස්ථාව ලැබුණේ වියට්නාම්, කාම්බෝජ, චීන ජාතික පින්නතුන්ගෙන් සදුන්ලත් විහාරස්ථානයක. ඔය විහාරස්ථානයෙහි ජ්‍යෝතිඥානෝ කියලා හාමුදුරන් වහන්සේ නමක් වැඩ හිටියා 85 මම යන විට. උන්වහන්සේ සමඟ අවුරුදු එකහමාරක් පමණ මේ ආගම වතාවත් සිද්ධ කළා. උන්වහන්සේ ඊට පස්සේ පන්සල මට බාර දුන්නා. බාර දීලා උන්වහන්සේ ඇමරිකාවට වැඩම කළා. එතකොට ඔය 1987 වර්ෂයේ. ඒ 87 ඉඳලා මේ දක්වා අවුරුදු 33ක් වගේ කාලයක් මම තමයි සම්පූර්ණ දායක සභාවත් එක්ක ඒ ආගමික කටයුතු සිද්ධ කරන්නේ. එතකොට එහෙදී ඒ කටයුතු කරන විටත් ඔය සම්මන්ත්‍රණ වලට යන විටත් මට මුදල් ලැබෙනවා. පරිස්කාර වශයෙන් ලැබෙන මුදල් ඒ විහාරස්ථානය නඩත්තු කරන්න මට කීයක්වත් වේදන් වෙන්නේ නැහැ. එතකොට මගේ අදහසක් ආවා ඒ මුදල් අර වගේ ලාංකික දුප්පත් ජනතාවට මෙහෙවරක් කරන්නට යොදාගත්තොත් හොඳයි කියලා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මිද්දෙනී රජේ රෝහල ඇඳම් 50කින් සැදුම්ලත් කාන්තාවන් 20කට, පිරිමි 20කට, හාමුදුරන් වහන්සේලා දෙනමකට, මෙහෙණින් වහන්සේලා දෙනමකට, එන වෛද්‍යවරුන්ට හෙදියන්ට සම්බන්ධ කරන ඇඳම් 50. එත්ත කෝටි මට වැය වුණා 4 හමාරක්. දොට ඒ දේවල් කළේ අර දුප්පත් අයට උදව් කිරීමට. ඊළඟට වෛද්‍ය ශිෂ්‍යයන්ට අසරණ අධ්‍යාපනයට ගිහිල්ලා කරගන්න බැරි වෛද්‍ය ශිෂ්‍යයන්ට 1990 මම ආරම්භ කළා ශිෂ්‍යත්ව ක්‍රමයක්. දොට අපේ ගිය මාසයේ දෙසැම්බර් 8 වෙනිදා මේ පාර තිබුණේ. ඒ ඉන්න ශිෂ්‍යයන්ට අමතරව තවත් අපි 44 දෙනෙක් මේ වර්ෂයේ බඳුව ගත්තා. ඉතින් ඒ කටයුතු සිද්ධ කරන්නේ එහි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේහි කෘත්‍යාධිකාරීන් වශයෙන් වැඩ කරන අපේ කිරින්දේ ප්‍රේමසිරි පණ්ඩිත ඉතිරිය. උන්වහන්සේ තමයි ඔක්කොම ඔය ශිෂ්‍යත්ව වැඩිහිටි අයට ආධාර බෙදා දෙන්නේ. උන්වහන්සේගේ අතින් මම එවන මුදල් වලින් 8,10,000 අවශ්‍යයි මාසෙකට ඔය ශිෂ්‍යත්ව දෙන්න දැනට. ඉතින් දැනට වෛද්‍යවරු ඉන්නවා 700 ඉක්මවල ලංකාවේ හැම ගම හැම රෝහලකම මගෙන් ශිෂ්‍යත්ව ගත්තු වෛද්‍යවරු දැන් සේවය කරනවා. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංගනායක ශාස්ත්‍රපති පණ්ඩිත මුරුංගාගසයායි ඥානිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මාලිගා කන්දේ විද්‍යෝදී පිරිවෙනේ දීප්තිමත් ආදි ශිෂ්‍යයන් වහන්සේ නමක්. ඒ වගේම විද්‍යෝදී පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ සමාජික හාමුදුරුවමක් හැටියටත් සේවය කළා.
එච්චර විතරක් නෙවෙයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය ආයතනයේ ධර්මාධ්‍යක්ෂක දුරේ දරමින් සුවිශාල සේවාවක් සිදු කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේගේ සිස ජීවිතය විද්‍යෝදයේ පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍යයන් වහන්සේ නමක් හැටියට කටයුතු කරන්නට අවශ්‍ය පරිසරය උන්වහන්සේට සකස් වෙලා තිබුණා. ඒ කාලේ වැඩහිටිය ඉතාමත් සම්භාවනීය විද්වත් ධර්ම විනයදර මහතෙරුන් වහන්සේලාගේ ආශ්‍රය නිශ්‍රය ලැබීම නිසා උන්වහන්සේ ඉතාමත් හොඳ දීප්තිමත් ආදි ශිෂ්‍යයන් වහන්සේ නමක් හැටියට කටයුතු සිද්ධ කරන්න ශක්තිය ලබා ගත්තා. ආකාරයට කටයුතු කරලා වෛද්‍යවරු බිහි කළා, රෝහලක් ඉදි කළා. ඊට පස්සේ මම බලාපොරොත්තු වුණා දැන් මිය යන අයට අපේ පළාතේ නැහැ ආදානාගාරයක්. මිද්දෙනේ ඉඳලා, මුරුංගස්සේ ඉඳලා කිලෝමීටර් 6ක විතර ඈත කටුවන කියන ප්‍රදේශයේ ඒ ආදානාගාරයක් හදාගෙන ගිහලා බාගෙට නවත්තලා 2016 දී වැහිලා තියෙනවා. ඉතින් ඕක මට ප්‍රාදේශීය සභාවෙන් මට මතක් කළා මෙහෙම දෙයක් තියෙනවා ආන්දර මේක ඉවර කරන්න කියලා. ඉතින් මම ගිහිල්ලා බැලුවා හුඟක් වැඩ තියෙනවා. මම කිව්වා හොඳයි මම බාර ගත්තා කරන්නම් කියලා. ඉතින් දැන් ඒක ඔක්කොම සම්පූර්ණ කරලා දෙසැම්බර් මාසේ අපි ඒක විවෘත කළා. ඒ පැත්තෙන් දැන් ගම් 87කට ප්‍රාදේශීය මට්ටමින් ඒ උපකාරය ලැබෙනවා. එත අමතරව අවට ගම් වලටත් පුළුවන් ඒ ඔක්කොම වෙනකොට ගම් 100 ගානකට ආදාන කටයුතු කරන්නට ඒ අවස්ථාව තියෙනවා. ඉතින් එහි මූලික ආදාන 10 සම්පූර්ණ මගේ වියදමෙන් මම කරන්නේ. ඉතින් අනිත් ඊට පස්සේ ඒවා එයාගේ වරණට ඕන. ඒත් මං උපන් ගමට දිගටම ඒ ආදාන නොම්ලේ කරන්නට කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙතෙක් මම අපේ ගමේ මරණයක් වුණොත් රුපියල් 5000ක් ඒ පවුලට දෙනවා. ඊළඟට ඇත්ගාල් මුල්ල, බැදිගම, දන්නත්තවල ඒකම මල්හිවැය ගැන කියන ගම් 4ක විහාරස්ථාන වට අයිතිව තිබුණා. ඒවයි අයටත් ඒ ආධාර උපකාර සිද්ධ කළා. දැන් ඒ ඔක්කොම ආපහු පවරලා දීලා තියෙන්නේ ශිෂ්‍යයන්ට. මට දැන් කිසිම විහාරස්ථානයක් නැහැ. එම අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉතින් ඒ ආකාරයට දුප්පත් අයට ඒ පිහිටක් වෙනවා. ඒක මට ලොකු සන්තෝෂයක් ගෙන දෙන කාරණයක්. ඊට පස්සේ මම දැන් කල්පනා කළා මේ ලෙඩ වෙන එකත් ටිකක් හරි සහනයක් සලසන්න. වර්තමාන විදේශගත ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා අතර අතිපූජනීය මුරුංගාගස්සයාගේ ඥානිස්සර නායක මහිම්පාණන් වහන්සේ අද්විතීය හාමුදුරන් වහන්සේ නමක් විදියට මා දකිනවා. උන්වහන්සේ විසින් සිද්ධ කරන ආගමික, ජාතික, ශාසනික ඒ වගේම සමාජීය සේවාව ඉතා අගය කොට සලකන්න පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් විදියට භික්ෂුත්වය ආරක්ෂා කරගෙන ඒ විදේශ ගතව ජීවත් වුණත් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායට අනුකූලව කටයුතු කරමින් ඉතා වටිනා ආදර්ශ සපයන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේ මීට වසර 35කට 36කට පමණ පෙර ප්‍රංශ රටට වැඩම කළා. එදා පටන් මේ දක්වාම උන්වහන්සේට ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම තමන්ගේ මව්බිමට වැඩම කරලා තමන් අතින් මව්බිම වෙනුවෙන් තමන්ගේ ජනතාව වෙනුවෙන් සිදුවිය යුතු යුතුකම් මොනවද කියලා හොයලා බලලා ඒ කාර්යයන් මනාව ඉෂ්ට සිද්ධ කරනවා. උන්වහන්සේ තුළ තිබෙන විශේෂ ගුණධර්මයක් තමයි තමන්ට උදව් කළ උපකාර කළ යම් කෙනෙක් වේනම් ඒ අයට ප්‍රත්‍යුපකාර සිද්ධ කිරීම, කළගුණ සැලකීම කියන උතුම් ගුණය. ඉතින් මේ වන විට
වෛද්‍යවරු 800ක් පමණ උන්වහන්සේගේ ශිෂ්‍යාධාර ලබලා වෛද්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම වාර්ෂිකව සිද්ධ කරන ශිෂ්‍යාධාර ප්‍රධාන වැඩසටහන් වලදී අලුතෙන් ශිෂ්‍යයන් 50ක් 60ක් පමණ ඒක රාශී කරලා ඒ අයට ශිෂ්‍යාධාර ලබා දීමේ උතුම් කාර්යය සිද්ධ කරනවා. හද්දා පිටිසර අපේ වචනයෙන් කියනවා නම් හද්දා පිටිසර උත්පත්ති ලැබෝ මම. දැනට මහද්වීප හතරෙම හතරක ගමන් කරලා තියෙනවා. තව එකක් අඩුවේ අප්‍රිකාව. දැන් එන වසරේ අපේ විශ්වීය බෞද්ධ සංවිධානයේහි රැස් වීම තියෙන අප්‍රිකාවේ ජීවත්ව හිටියොත් අප්‍රිකාවට ලබන අවුරුද්ද යන. එතකොට ලෝකයේ මහද්වීප ඔක්කොගේම ගමන් කරන්නට මට අවස්ථාව ලැබුණා. ඊළාට මම සන්තෝෂ වෙනවා සිංහල භාෂාවෙන් මෙහි ධර්ම දේශනා කරනවා වගේ. ඒ ධර්ම දේශනා කරනවා කියනකොට මම ලංකාවෙන් පිටත් යන වෙලාවට ගුවන් විදුලි රූපවාහිනී ඇතුළු බණ 16කට වැඩි ගණක් මාසයකට දේශනා කරනවා. ඉතින් ඒවා ඉවත් වෙලා ඒවෙන් ඔක්කොම වෙන වෙලා තමයි ගිහිල්ලා ඒ ප්‍රංශයේ දැන් අවුරුදු 35ක් ඒ කටයුතු කරා. ශාස්ත්‍ර පිළිබඳව කතා කරන විට ශාස්ත්‍ර ඔක්කොම හරිය කියන්නේ නැහැ මම. කේන්ද්ර හරිය කියන්නේ නැහැ, වැරදිත් තියෙනවා. ඒක හේතුව භාවිතා කරන පුජ්‍යන. මං කිව්වනේ කදුරුපොකුනේ මම ඉගැන්නුවා කියලා. ඒ උගන්නන දවසේ සතියන්තේ මම යනවා පන්සලට. අපේ සිවංකර කියලා හාමුදුරන් වහන්සේ නමක් තමයි එතකොට ඒ පන්සලේ වැඩ කටයුතු කළේ. උන්වහන්සේ මට මතක් කළා මේ අන ගොළුවෙක් ඇවිල්ලා ඉන්නවා හෙට උදේ ශාස්ත්‍රයක් අහන්න කියලා. ඉතින් මම කිව්වා මොන ශාස්ත්‍රද කියලා, මම ඒක නිකන් මේ බහැරගෙන නෑ ඥාතිත්‍ර අහන්න කියලා කිව්වා. එයා රුපියලක් බුලත් කොලේ දවටලා දෙන්නට ඕන. රජ්ජුරු ආවත් කියන්නේ ශාස්ත්‍ර 7යි. ඊට පස්සේ කාටවත් ශාස්ත්‍ර කියන්නේ නෑ. එයා කොහෙන් ආවද කියලා කවුරුවත් දන්නෙත් නෑ. ඉතින් ඊට පස්සේ මගේ අත අරගත්තා. අරගෙන ඔය 1981 වගේ අරගෙන බලලා කිව්වා මගේ අතීත ජීවිත කතා ඔක්කොම එයා කිව්වා කියලා. ඊට පස්සේ කිව්වා තව වසර කීපයක් කිව්වා ලංකාවේ ඉන්නේ වසර කීපයක් කිව්වා. ඊට පස්සේ මම පෙන්වන්න මෙන්න මේක කළා බුරු කියලා කිව්වා ආසෙන් යනවා කියලා. ගිහිල්ලා හිත දියුණු කරගන්න පුළුවන් විවේක ස්ථානයක ඉඳලා ලොකු වැඩ කොටසක් කරනවා කිව්වා. තව අවුරුදු කීපයක් ගියා ලංකාවේ ඉන්න මට හිනා ගියා. කර්මය කියන තැන බුදුහාඳුරෝ දේශනා කරනවා කම්ම දායාදෝ කම්ම යෝනි කියලා. යම් කම්මං කරිස්සාමි කල්යාණම පාපම දිග වාක්‍යයක්. අවසානයේ කියන්නේ මොකද? අභින්නම් පච්චයකි තබ්බං ඉත්තේව පුරිසෙනවා ගහට්ටවා ගහට්ටේනවා පබිජිතේනවා. ගිහි පැවිදි ඉත්‍රී පුරුෂ හැම දිනෙකම නිතර සිහි කරන්නට ඕන කර්මය තමන්ට බලපානවා කියලා තමන් කරමු. ඉතින් ඒක සිද්ධාන්තයක් වශයෙන් අපි පිළිගන්නට ඕන. එදා මගේ පළවෙනි පන්තියේ පන්තිභාර ආචාර්යයන් වහන්සේ හැටියට කටයුතු සිද්ධ කළේ අද ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිතුක අතිගෞරවාර්හ මුණුගස්සෑය ඥානිස්සර නායක හාමුදුරුවෝ. උන්වහන්සේ හරිම කාර්යසූර හාමුදුරු කෙනෙක් වුණා. පන්තිභාර ආචාර්යයන් වහන්සේ පමණක් නෙවෙයි මා ඇතුළු හිටපු පොඩි හාමුදුරුවන්ට මැනවින් භික්ෂු ජීවිතය ආලෝකමත් කර ගැනීම සඳහා වටිනා මඟ පෙන්වීමක් උන්වහන්සේ සිද්ධ කළේ බොහොම දුරදක්නා නුවණකින් යුක්තව. මට මතකයි මගේ කතිකත්වය උපනංවා ගැනීම වෙනුවෙන් එදා පිරිවෙනේ පැවතිච්ච ආදිශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් විවිධ තරඟ සංවිධානය කරද්දී ඒ තරඟ ප්‍රධාන සංවිධායකවරයා ලේකම්වරයා හැටියට කටයුතු කළේ අපේ මුණුගස්සෑය ඥානිස්සරා විධාන නායක මාහිම්පාණන් වහන්සේ. එදා උන්වහන්සේලා අපේ දක්ෂකම් හඳුනාගෙන ඒ කළ මඟ පෙන්වීම අපේ ජීවිතය ආලෝකමත් කර ගැනීම සඳහා මැනවින් අපට උපයෝගී වුණා. අදත් ඒ චරිත අපට අප ඉදිරියේ අපට පෙනෙනවා. මහා දැවැන්ත චරිත හැටියට නායක හාමුදුරුවෝ එදත් අපි දුටුවා.
අදේක වඩාත් විශේෂ දෙයක් අපට පේනවා උන්වහන්සේ ජාත්‍යන්තරේ විදේශ රටක වැඩවාසය කරමින් ඒ විදේශ රටක වැඩවාසය කළත් උන්වහන්සේ මේ අපේ රට අමතක කරලා නැහැ. ඒ වගේම මේ රටේ වෙසෙන දුප්පත් අහිංසක දරුවෝ අමතක කරලා නැහැ. ඒ වගේම තමන්ගේ විද්‍යාස්ථානයන් අමතක කරලා නැහැ. තමන්ගේ සංඝ පරම්පරාවන් අමතක කරලා නැහැ. අදත් අපට ලෝකෙ කොහේ ගියත් මුණුගස්සෑයේ ඥානිස්සර නායක හාමුදුරුවෝ අපේ ආරම්භක ආචාර්යවරයන් වහන්සේ කියලා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නේ උන්වහන්සේ සංඝ තලයේ තුල මහා දැවැන්ත රුක්ෂයක් වගේ වටිනා උතුම් භික්ෂුන් වහන්සේ නමක් හැටියට මැනවින් ඒ ශාසනික මෙහෙවර නායකත්වයක් ලබමින් සිද්ධ කරන නිසාමයි. ගම්බද දුෂ්කරතා මැද්දේ උත්පත්තිය ලැබුවත් උත්සාහය තියෙනවා නම් සමාජයේ ඉහළම තත්ත්වයකට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් නිසා ඇත්ත වශයෙන්ම ශාසනික වශයෙන් මට තනතුරුත් ලැබුණා. දැනට යුරෝපයේහි ප්‍රංශයේහි ප්‍රධාන අධිකරණ සංගණායක ධුරය පිරිනමලා තියෙන ඒ කරන සේවාවන් සලකගෙන ඉතින් මම සන්තෝෂ වෙනවා මගේ ජීවිතයේ ආපහු බලලා බලන විට දුෂ්කරතා මැද්දේ ආපු ගමන. උන්වහන්සේ ඉතාමත් ත්‍යාගශීලී හාමුදුරන් වහන්සේ නමක් හැටියට තමන්ට ලැබෙන මුදල් සියලුම ආකාරයේ දේවල් කාගෙන්වත් සම්මාදම් කරන්නේ නැතුව උන්වහන්සේගේ දක්ෂතාවය නිසා උන්වහන්සේට ඒ මුදල් ලැබෙනවා. ඒ ලැබෙන දේවල් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒවා වියපැහැදම් කරලා උන්වහන්සේ ලොකු සතුටක් භුක්ති විඳිනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මම උන්වහන්සේට ආශිර්වාද කරනවා තවදුරටත් මේ කරන කාර්යභාරයන් හොඳින් ඉෂ්ට සිද්ධ කරගෙන යන්නටත් විද්‍යෝදයේ පිරිවෙනටත් ශ්‍රී ලංකාවටත් ගෞරවයක් ඇති වෙන හැටියට උන්වහන්සේ සිදු කරන්නා වූ සේවාවත් ඒ රටේ කාගෙත් ගරු සම්භාවනාවට පාත්‍ර වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හැටියටත් ශ්‍රී ලංකාවේ කාගෙත් සම්භාවනාවට ලක් වෙච්ච හාමුදුරන් වහන්සේ නමක් හැටියටත් උන්වහන්සේට මේ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යන්නට රත්නත්‍රයේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේට දීර්ඝායස නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ආසංසනෙන් මගේ වචන සල්පය අවසන් කරමි. මට මුස්ලිම් අයගෙන් උදව්පකාර ලැබිලා තියෙනවා. ප්‍රංශයේ වාසය කරන දෙමළ අයගෙන් උදව්පකාර ලැබිලා තියෙනවා. ඒ අයගේ දානමාන වලට මම ගිහිල්ලා තියෙනවා. මර මතක් කළා වගේ පෞගේ දතුල ඉන්දිනේසියා අපි ගිය වෙලාවේ දෙමළ පවුල් දෙමළ පන්සල් පහක් තියෙනවා එහි. හැබැයි හාමුදුරුවරු නැහැ. අපේ දැනට මහානායක හාමුදුරුවෝ හිටපෑන හාමුදුරන් වහන්සේ කෝට්ටේ ඒකම රාහුල අනුනායක හාමුදුරුවෝ මම තවත් දෙනමක් එක්ක අපි ගිහිල්ලා ඒ දෙමළ පන්සල් වල කටි රැස් කළා භාවනා පන්ති තියලා වන්දනමාන කරලා පිරිත් දේශනා කළා ආශිර්වාද කළා සසර වසන තුරු ඇස් කන් ආසාදී ශරීරංග ඇතුව යහපත් ගත කරන්නට මේ ආශිර්වාදය තුළින් වාසනා ශක්තිය ඇයටත් මටත් ලැබේවා. අපි හැමතෙම මේ කොතරම් දේවල් තිබුණත් ජාති ජරා මරණාදී දුකෙන් නිදහස් වෙන්නට බෑ. ඒ නිදහස් වීමට ලැබෙන නිවන අවබෝධ කිරීමට අපට හැමතෙම අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.